අපි 2015 ආණ්ඩුව සංවර්ධනය කරපු ණය මුදල් බිලියන 424ක් අපේ ආණ්ඩුවවට පස්සේ ගෙවන්න වෙලා තිබුණා. මේවා ගෙවනවා විතරක් නෙවෙයි දැන් වාරික දෙක තුනක ණය වාරිකයන් අපි ගෙවලා තියෙනවා. හම්බන්තොට වරාය චීන රජයට අවුරුදු 99ට බදු දීලා ඒ ගත්ත මුදල කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කරාද ක්‍රියාත්මක නොකරාද කියන ප්‍රශ්නය අපි තුල තියෙනවා. ආර්ථික වර්ධන වේගය පහත බැස්ම ඒකපුද්ගලික ආදායම පහතට වැටීම ඒ කාලවකවානුවල තිබ්බේ. ඒ විපක්ෂයේ ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව ගත්තොත් විපක්ෂ නායකවරයා කතා කරන්නේ කොයි පැත්තෙන්ද මොන ආකාරයෙන්ද කියලා. විපක්ෂ නායකතුමා පැහැදිලි සැලැස්මක් දෙන්න ආර්ථික සැලැස්මක්. කොහෙන්ද අපිට ආර්ථික උත්පාදනය කරගෙන යන්නේ? කොහොමද අපි මේ ණය ගෙවන්නේ? කොහොමද අපි ජනතාවට ඒ සුබ සාධනයන් සලසා දෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ කියන්න බලන්න. එක වෙලාවකට සමහර කොම්පැනිකාරෝ සහල් මෝල්කාරයෝ වහකදුරු වගේ ගොල්ලන්. දැන් පෙරේදා මම දැක්කා ඒ අය සුබවාදී විදියට කතා කරමින් ක්‍රියාත්මක කරනවා. පෞද්ගලික හම්බෙන්නේ නැති. හම්බුනාම එක විදියක්, රටේ ජනතාවට වෙන විදියක්. දවස් 10කට විතර වගේද ඉඳලා කියන දන්නේ? දවස් 10කට කියලා එක එක්කෙනාට කියන්න පුළුවන්. නමුත් දවස් 10කට නෙවෙයි. තොගරස් කිරීමක් තියෙනවා. මේ தත්ත්වයේ යටතේ අපි හිර කරගෙන ඉන්න ඕනේ ඕනම මුදලක්. ඒක නිදහස් කරන්න ඕනේ. මේ පෞද්ගලික මතය මගේ. එහෙම නැත්නම් හොරපාරින්නේ හැම එකක්ම යන්නේ. ඩොලර් එක ගැන කතා කරොත් උන්ඩියල් කියන එක නතර කරගන්න බෑ.